ආයුබෝවන් අපයි පරිසරයයි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි පුංචි යාළුවන්ට අරගෙන ආවා ලස්සන වාහන ටිකක් අඳින්න. ඉතා ඉක්මනින් ලේසියෙන් පුංචි යාළුව හරීම ආසා වාහන තමයි අද අපි අඳින්නේ. ලොරියක්, බස් එකක්, බයිසිකලයක්, කාර් එකක්, ටිපර් එකක් මේ වගේ ගොඩාක් අද වාහන අපි ඔයාලට අඳින හැටි අරගෙන ආවා. ඉතින් අපි බලමු කොහොමද මේ ලස්සනට වාහන ටික අඳින්නේ කියලා. පුංචි පුංචි ඊරි කොටු වගේ හැඩ රවුම් යොදාගෙන තමයි අද අපි මේ ලස්සන වාහන ටික අඳින්නේ. ඉතින් අපයි පරිසරය YouTube channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ චිත්‍ර ඔයාලත් ලස්සනට ඇඳලා බලලා අපිට ලයික් කරන්න කමෙන්ට් කරන්න. එහෙනම් අපි පටන් ගමු අද අපේ චිත්‍ර ටික අඳින්න. අපි ඉස්සෙල්ලාම අඳිනවා ලොරියක්. ඒකට ඉස්සෙල්ලාම මේ වගේ පුංචි කොටුවක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි ඒ කොටුවේ ළඟ ඉඳලම ටිකක් දිගට උසට තව කොටුවක් ඇඳ ගන්නවා. මේ අපි අඳින්නේ මොකක්ද? ලොරිය. ඔන්න අපි ලොරියට දානවා රෝද ටයර්. අපිට පැත්තෙන් පේන්නේ ටයර් දෙකයිනේ. ඔන්න අපි ටයර් දෙක දානවා මේ විදිහට. හරි ලේසි නේද චූටි යාළුවෝ? බලන්න ඔයාලත් මේ විදිහට ලස්සනට වාහන අඳින්න පුරුදු වෙන්න ලොරියක් ඇඳලා බලන්න. ඔන්නම් මේ පිටිපස්සේ ඇඳපු කොටුව තව ටිකක් දිගට වගේ අරගෙන ලස්සන කන්ටේනර් එකක් කරන්නත් පුළුවන්. ඔන්න අපි ලස්සනට පාටක් කළා අපේ ලොරිය. ඊළඟට අපි යන්නේ බස් එකක් අඳින්න. ඔන්න බස් එක අඳින්නේ කොහොමද කියලා අපි බලමු. ඒකට අපි මේ වගේ ටිකක් දිග කොටුවක් අඳ ගන්නවා. ඒ දිග කොටුවේ ඉස්සරහෙන් අපි පුංචි හැඩයක් දාලා මෙහෙම ගන්නවා. අපි අද ගොඩාක් පුංචිම යාළුවන්ට මොන්ටිසෝරි 1-2 වගේ චූටි යාළුවන්ට අඳින හැටි තමයි මේ කියන්නේ. අපි තවත් දවසක ඊට ටිකක් ලොකු යාළුවන්ට ටිකක් මීට වඩා ඉන්න විදිහට ලස්සනට තව වාහන හඳින විදිහ අරගෙන ඉන්නම්. අද නම් අපි ගෙනාවේ ගොඩක් චූටි යාළුවන්ට ගැලපෙන විදිහට ලේසි විදිහට. අන්න අපි බස් එකට ටයර් දැම්මා. අපි මේ වගේ බස් එකේ ඔන්න දොර දාගත්තා. බලන්න හරිම ලේසි නේද? ඔන්න අපි නගින පඩි ටිකක් දැම්මා. පොතු රවුම් පුංචි පුංචි ඉරි කෑලි ගොඩක් එකතු කරලා හරි ලේසියෙන් පුංචි යාළුවන්ට මේක අඳින්න පුළුවන්.
අපි බස් එක ලස්සනයි නේද? හිකුත් දැම්මා. ඔන්න අපේ පුංචි යාළුවන්ට හරිම ලේසියෙන් අපි බස් එක ඇඳලා. ඔන්න අපි බස් එක ලස්සනට පාටත් කළා. ඔයාලත් මේ වගේ ඇඳලා ලස්සනට පාට කරන්න. ඔන්න ඊගාවට අපි අඳින්න හදන්නේ ඔයාලා ටිකක් අමාරුයි කියලා හිතන දෙයක්. හැබැයි හරිම ලේසියි. බලන්න. අපි නිකන් ඒ මකුරක හැඩයක් වගේ කියලා හිතමු අපි. මේ විදිහට අරගෙන මේ වගේ රවුමක් ඇඳලා අපි ටයර් දාලා අපි දැන් මේ අඳින්න හදන්නේ බයිසිකලයක්. බයිසිකලේ හැඩල් එකත් මෙහෙම යාලෝ ඒකනේ බයිසිකල යඳින්න හරි අමාරුයි කියලා. බලන්න ඒත් පොංචි පොංචි හැඩතල ටිකක් එකතු කරලා අපි ලස්සන බයිසිකලයක් ඇඳපු හැටි. ඔන්න අපි බයිසිකලේ පාටත් කළා. ඔයාලා ලස්සනට ඇඳලා පාට කරන්න. ඔන්න අපි ඊළඟට යන්නේ කාර් එකක් අඳින්නයි. හරිම ලේසියෙන් සරලව ඔන්න අපි කාර් එකක් අඳිනවා. දිග කොටුවක් අඳින්න චූටි යාලුව හැමෝම දන්නවා. මේ වගේ දිග කොටුවක් ඇඳලා ඒකට උඩින් පුංචි හැඩයක් කියලා මේ විදිහට අපි අඳිනවා. අස්ස අපි ඒකට රෝද දානවා. අඳින්න හදන්නේ තවත් බස් එකක්. මේ බස් එක අපට ඉස්සරහින් පේන විදිහට තමයි අඳින්නේ.
චක්‍ර වගේ අපි ඉස්සෙල්ලාම ලියා ගන්නවා ටිකක් පල්ලට. ඔන්න ඊට පස්සේ ඒක අපි පොටුවක් වගේ කළා. බලන්න මේ චක්‍ර හැදලා පොටුවක් හැදලා ඊගාවට මේක ලස්සන බස් එකක් වෙන හැටි චූටි යාළුවෝ හරි ලස්සනයි නේද? හරිම ලේසි. ඔන්න අපිට බස් එක ඉස්සරහට පේන විදිහ. අපි බස් එකක් ඉස්සෙල්ලා පැත්තට පේන විදිහටත් ඇඳා. ඔන්න අපි ඉස්සරහෙන් බස් එකක් පේන විදිහත් ඇඳා. ලයිට් එක දැම්මා. පහලින් අපි රෝද දෙක දාලා තියෙනවා. බස් එකේ සුක්කානම අපිට ඉස්සරහට පේන්නේ මේ වගේනේ නේද චූටියාලෝ? ඔන්න වයිපර් දෙකක් දැම්මා. ඔන්න අපේ බස් එක හරිම ලස්සනට ලේසියට අපි බස් එක ඇඳා. ඔන්න සයිඩ් කණ්ණාඩියත් දානවා. ලස්සනට පාට කළා. ඔයාලත් ලස්සනට අඳින්න පාට කරන්න. අපි දැන් ගොඩක් දේවල් ඇඳා. ගොඩියක් ඇඳා, බස් එකක් ඇඳා, බයිසිකලයක් ඇඳා, කාර් එකක් ඇඳා. අපි තව ඉස්සරහෙන් පේන්න බස් එකක් ඇඳා. ඔන්න දැන් අපි අඳිනවා ඊගාවට. මෙන්න ඊයපුරක් වගේ ඇඳා. ඊයපුර අපි දිගටම අරගෙන ගියා. බලමු මොකද්ද මේ කියලා. මෙන්ද ගත්තා. ටයර් දැම්මා. ඔන්න ඔයාලා දන්නවා දැන් මොකද්ද කියලා. ඔන්න අපි ගල් වැලි අදින ටිපර් එකක් තමයි ලස්සනට ඇඳේ. චූටියාලු ටිපර් එකට හරි ආසයි නේද? ඔන්න බඩු ඇදින්න, බඩු අරගෙන යන්න. ඔන්න අපි ටිපර් එකක් ඇඳා. හරිම ලේසි නේද චූටියාලු? විහිදන්නේ මේවා අඳින්න ගොඩක් අමාරුයි කියලා. ඒත් අපිට පුංචි පුංචි හැඩ ටිකක් අරගත්තාම ලස්සනට ලේසියෙන් චිත්‍ර අඳින්න පුළුවන්. චූටියාලු හොඳට චිත්‍ර අඳින්න, මේ වගේ පාට කරන්න. අපි ටිපර් එකට බඩුත් පැටෙව්වා. ඔන්න අපි ලස්සනට පාටත් කළා. ඉතින් ඔන්න චූටියාලුවනේ එහෙනම් ආපහු දවසක අපි ලස්සනට ඔයාලට තවත් අඳින්න දේවල් අපේ චිත්‍ර පිටුවෙන් අරගෙන එනවා. ඒ වගේම අපි තවත් ලස්සන ලස්සන වැදගත් අධ්‍යාපනික කරුණුත් ඔයාලට අරගෙන එනවා. ඉතින් අදට අපි එහෙනම් ගිහින් එන්නම්. අපයි පරිසරයයි YouTube channel එකත් එක්ක හැමදාමත් රැඳිලා ඉන්නේ.